नवंबर मास नवंबर मास हेट सिकुरादा सेनसुरादा इरिदा उदय वर्वे गांड पुलवांग है उदय इन्नों ने दोला एक एक वैंडिस चला वागे नालंदा आये तने गांड पुलवांग है एक ऐविला गांड अक्टूबर मासे ए वाई क्लास फीस के वाला नेतंग एक को मुझे गांड दोने है वाला नवंबर मास रात के वाला अंक एक गांड है ये अंक एक ट्यूट टेके इल्ला गांड दोने है अरे राइट ओ मामा निरोधा आयने करेला ही नेत्र कोटे सर पास से गांडा उस गांड पुलु आंधे पुलु आम पुलु आ ओ यार ये वाला हाँ सर साउंड आई स्कूले पटांग करनो ये तीरो नहीं तो पड़ी आये तो वाला ने ओ सर आई का दमो ऐसा वो आप इधर पांती पटांग करता स्कूला पटांग करता आप इधर मैं अदर ब्रास पे दिन दानी ब्रास पे तीन दा तूने इन दा पहाड़ में कहाँ आप इधर पांती बुलवाने वाला तूने वही दिखे दे रहे ना नहीं दे ओ तूने मेरे को डाबे है कि नहीं जरा बुलवाने से इतना कोटा तूने इन दा पहाड़ में कहाँ पांती है तीन ना वेना दा विधि है तो मैं तूने इन दा पहाड़ में कहाँ वेना दा विधि है ना पांती है तीन अरे राइट एक ही बेटा साक राइट अपे पोते लिया गांड ट्यूट्टे का करना वाह ट्यूट्टे के बाद हमारे पोते लिया लगाने इड़ती है रने कार्टिसीय ताले पादम कार्टिसीय ताले कार्टिसीय ताले काटसीय तले लियांडे काटसीय तले दें बलागे निंदे කාටිසිය තලයේ කියන පාඩම ඉතාම ලේසි පාඩම හරිද මෙන්න මෙහෙමයි කාටිසිය තලය කියලා කියන්නේ අපි දන්නවනේ පැතිලි එහෙම නැත්නම් තලයක් නේද මේ මේ බෝඩ් එකක් තලයක් ඔයාලගේ පොත ඒකත් තලයක් ඒ තලේ අපි රේඛා දෙකක් මේ මේ විදිහට අඳ ගන්නවා හරිද මේ රේඛා දෙකේ මේ කැපෙන තැන අපි බිඳුව කියලා ගන්නවා මේකට හැම වෙලාවෙම අපි කියනවා x අක්ෂය මොන අක්ෂයද මේ x අක්ෂය හරිද x අක්ෂය මේක නිතරම y අක්ෂය මාරු කරගන්නේ x මේ පැත්තේ y තමයි උඩට තියෙන්නේ මේක 10 7 8 9 10 11 12 විශ්වවිද්‍යාලෙ ගියත් මේ අකුරු දෙක වෙනස් කරන්නේ නැහැ අපි මේ අකුරු දෙක මේක නීතියක් අපිට කැමති අකුරු ගන්න තේරුණාද මේක අනිවාර්යයෙන්ම x අක්ෂය කියලා දාලා තියෙන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම y අක්ෂය කියලා ලකුණු කරලා තියෙන්න ඕනේ ඊට පස්සේ බිංදුවේ ඉඳන් කොටු දෙකෙන් දෙකට මෙහෙම ඉරි ගහගෙන යනවා කොටු කීයෙන් කීයටද කොටු දෙකෙන් දෙකට ඉරි ගහගෙන යනවා හරිද ඊට පස්සේ ඒවට දානවා 1 2 3 4 5 6 තව ඕනනම් 8 9 10 කියලා දිගටම අඳින්න පුළුවන් අපි 6 න් අතර කරමු බලා ඉන්නුනේ y අක්ෂෙත් කොටු දෙකෙන් දෙකට අපි ඉරි ගහගෙන යනවා ඉස්සෙල්ලා බිංදුවේ නම් කොටු දෙකෙන් දෙක 1 2 3 4 5 කීයට හරි මාක් කරන්න පුළුවන් තේරුණාද මෙන්න මේකට දැන් මේ මේ කැලේට අපි කියනවා කාටිසිය තලය කියලා මේ කැලලත් වට වෙලා මෙහෙනුත් මේ කැලල මේ මේ හරියට අපි කියන මොකද කාටිසිය තල හරිද කාටිසිය තල දැන් ඔයාලගෙන් අපි දැන් ඉස්කෝලේ උනත් ප්‍රශ්නයක් අහනකොට සර්ලා
කොහොමද කියන්නේ ආ එහෙනම් කියලා අපි පස්වෙනි පේලිය ඔය දෙවෙනි ආඩ ඉන්න ළමයා මේ උත්තරේ දෙන්න කියලා අපි එහෙම කියනවා නේද එතන පස්වෙනි පේලිය එතනින්දන් දෙවෙනි ආඩ ආන් ඒ වගේ මේ මේකේ කාටිසිය තලයේ ඉස්සල්ලාම අපි x කියලා කමා y මේ මේ ආකාරයට අපි ඉලක්කම් ලියනවා අනිවාර්යයෙන්ම ඉස්සල්ලා ලියන්නේ ඉස්සල්ලා ලියන්නේ x අක්ෂයේ මේ මේ x පැත්තේ ඉලක්කම දෙවෙනි ආඩ ලියන්නේ y පැත්තේ ඉලක්කම මේකට කියනවා ඛණ්ඩාංකය කියලා ඛණ්ඩාංක මේවට කියන්නේ මොකද්ද ඛණ්ඩාංක කියන පැහැදිලිද මේක අපි ලකුණු කරන්න බලුවා කැපිටල් අකුරු වලින් වන්නම් පුළුවන් ඒ ඛණ්ඩාංකය 2,4 අනිවාර්යෙන්ම ඛණ්ඩාංකය මෙවල් ලියන්න පහගෙන ඉඳ ඛණ්ඩාංකයේ අනිවාර්යෙන්ම ඉස්සල්ලාම තියෙන්නේ x අක්ෂයේ ඉලක්කම ඒක නීතිය දෙවෙනි ආඩ තියෙන්නේ y අක්ෂයේ ඉලක්කම තේරුණාද පැහැදිලිද right ඉන්න ඛණ්ඩාංක කියනක මම උඩින් ලියන්නම් කණ්ඩායම මම කියල් ලියලා දෙනවද හතරක් එකක් තමයි දෙකේ හතර අපි කියවන්නේ එහෙම කණ්ඩායම මේ මොන අක්ෂයේ ඉලක්කමද x අක්ෂයේ ඉලක්කම මේක y අක්ෂයේ ඉලක්කම y අක්ෂයේ ඉලක්කම මේක මුලින්ම තියෙන මොන අක්ෂයේ ඉලක්කමද लखनु करानु देखे हतर ये नंग एक साथ से देखा वाई वाला की ये द हतर ये नंग में एक साथ देखा क्या लिंग हो मम्मे याना वाया लाई कोटु पते कोटु तीन वाने ये द मम्मे का लाव र कोटु याना करना वाया ला कोटु आदि ने अन्ना वाला ही पते कोटु तीन हो मम्मे आदि ने ये ऐसे वही किया ला मेके कोटु ने लाव र याना करते राइट එහෙනම් දෙක ගැලින් හතර මෙන්න මෙතන දෙක ගැලින් හතර කියලා මෙතෙන් යනවාද ඇදට එහෙම ඇදට යන්නේ නැහැ දෙක ගැලින්ම මෙතන මේක අපි තිතකින් කතිරේකින් ලකුණු කරන්න පුළුවන් ඕන් ඒ අක්ෂ දෙකේ හතර දැක්ක B කොහොමද ලකුණු කරන්න බඩ කියන්නේ 3 ගැලින් 2 ඉස්සල්ලා x අක්ෂේමයි තියෙන්නේ x අක්ෂේ 3 तूने केलिन देखा मैंने देखा बी अरे तो मैं कतिरे डाला आपूरा कोई इंगारी लियो वाला कमान ने आपूरा है सर इससे लवाई आपूरा डाला वाई केलिन एक्स वाला लकुन कराने में आता है नहीं 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 मने इससे लानी मारे मत ये ने एक्स आक्से वाई बाला ला है मने ये माय दहाई कोला पांती और डगियात नहीं हाँ सर ईला एक बार एक ए पहा को मत याने एक साथ से एक आय नहीं दिया आय का उर्वर किया ने पुत्र में हमारे पहले वनीर में दिए एक साथ से एक लहे मने ऐकने देंगे कहने का नहीं अभी तेरा अनिवार्य में पहले वनीर में दिए ना इलाक में एक साथ से राधा आलवे देवनीय ने इलाक में तो मावाई अक्से का नहीं दिया का एक पहा सी डी लगनु करंबा
x බිඳුවේ y 3 x බිඳුව මෙතන x බිඳුවත් මෙතන y බිඳුවත් මෙතන ඈ බිඳුව කෙලින් 3 මෙන්න මේ ඉර ඉර උඩමයි මාක් වෙන්නේ දැක්කද බිඳුව කෙලින් මෙතන 3 එහෙනම් මේ y අක්ෂය මතමයි ඒකත් මාක් වුනේ එහෙම පුළුවන් සර් කතරියක් නැතු තිතක් තියන්න පුළුවන් නේද තිතක් තියන්නත් පුළුවන් අපිට පේන්න පුළුවන් විදියට තිතක් තියන්නත් පුළුවන් කතරේ හරි තිත හරි තියන්න පුළුවන් ඈ හරි කැමතියක් ඔයාලා තියන්න දැන් මේ මේකට කියනවා අපි කණ්ඩාංග තලයක මේ සුමු නැත්තම් කාටිසිය තලයක කණ්ඩාංග ලකුණු කරමු කණ්ඩාංග එහෙම නැත්තම් ලක්ෂ කියලා කියනවා පුළුවන් ලක්ෂ ලක්ෂ A ලක්ෂය B ලක්ෂය C ලක්ෂය D ලක්ෂය එහෙම නැත්නම් A කණ්ඩාංකය B කණ්ඩාංකය එහෙම එතකොට මෙන්න මේක තමයි අද පාඩම තියෙන්නේ දැන් මේකේ තියෙන ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න දැන් හරි කණ්ඩාංග ලකුණු කරන විදිය තේරුණාද right අයත් බලන්න මම මේ ටික අයත් ලකුණු කරන්න ලියාගන්න දිස්සෙන්න බෑ මේකම තමයි පාඩමේ තියෙන්නේ ලියාගන්න දිස්සෙන්න බා පළවෙනි ගානම අපි අල්ලා ගත්තාම පාඩමම පුළුවන් right මේක මොන අක්ෂයේ ඉලක්කමද x අක්ෂයේ ඉලක්කම x අක්ෂයේ ඉලක්කම මේක y අක්ෂය එහෙනම් x අක්ෂයේ 2 y අක්ෂයේ 4 මෙන්න මෙතන x අක්ෂයේ 3 y වල 2 3 2 කියලා මේකට ඇද වෙලා යනවද මේක? එහෙම නැහැ මේ කෙලින්මයි 2. මෙතන b. 1 5. 1 කෙලින් 5. මෙන්න මෙතන. c. බිඳුවේ බිඳුව කෙලින් 3. මෙතන d. දැක්කනේ x වල ඉලක්කම බිඳුව y වල ඉලක්කම 3. එහෙනම් බිඳුව ගැලින් ඕම මෙහා 3. දෙතේ නතර වුණා y අක්ෂේ මතම ලකුණු වුණා. තේරුණාද? පැහැදිලිද? right. ඔව්. දැන් එහෙනම් ලියන්න මෙහෙම ලියන්න. පහත කණ්ඩාංක පහත කණ්ඩාංක පහත කණ්ඩාංක කාටිසිය තලයක් මත ලකුණු කරන්න කාටිසිය තලයක් මත ලකුණු කරන්න ලකුණු කරන්න right මේ xy අක්ෂ දෙක අනිවාර්යයෙන්ම තියෙනවා දැන් ඇඳගත් විදිය මතකයි නේද ඈ ඉස්සලා මෙහෙම ඉරක් ඇඳගෙන කොටු දෙකෙන් දෙකට මෙතන කොටු දෙකෙන් දෙකට ඉරි ගහලා ඉන්න ඕන ඉරි ගහලා ඉවර වෙලා තමයි පස්සේ ඉලක්කම් දාගෙන යන්නේ මේකෙත් බිඳුවේ ඉඳන් කොටු දෙකෙන් දෙකට ඉරි ගහලා පස්සේ ඉලක්කම් දාගෙන යන්නේ right මේ වෙලෙන් දැන්දලා කණ්ඩාංග ටිකත් අයින් ලියාගෙන ලකුණු කරන්න බලන්න. දැන් හරි දැන් කරන්න මේ ටික. ආ කණ්ඩාංග තලයක් අඳින්න. හරස්සිරි වල අඳින්නේ.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයක් තියෙනවා. ඛණ්ඩාංග හය ලකුණු කරමු බලන්න. ඉස්සලා කාටිසිය තල යඳගෙන ඉන්නකෝ. කාටිසිය තල යඳගෙන අඳින්න දන්නවද දැන්? මෙහෙට ඉරක් දැම්මා. මෙහෙට ඉරක් දැම්මා. පින්වේ නම් කොටු දෙකෙන් දෙකට ඉරි ගහගෙන ගියා. ඉරි ගහගෙන ගිහිල්ලා පස්සේ ඉලක්කම් දාන්න. මේකෙත් එහෙම. x අක්ෂය කියලා දාන්න ඕනේ x අක්ෂය. අක්ෂය එතන දාන්න ඕනි මෙතන දානවා y අක්ෂය y කියලා දාන්න ඕනි ඊට පස්සේ මේ ඛණ්ඩාංක තියෙනවා අපිට ඉඳන් g දක්වා පුළුවන්ද කියලා බලමු වෙලාවක් දෙනවා අක්ෂය ඉලක්කය x අක්ෂයේ ඉලක්කම මේක y වල ඒක නීතියක් අය අහන්න දෙන්නේ පළවෙනියටම තියෙන්නේ x අක්ෂයේ ඉලක්කම තේරුණාද right එහෙනම් 3 ගෙලින් 3 ගෙලින් 4 x වල 3 ගෙලින් මේකේ 4 මෙතන මෙන්න a ඔයාලා ඩොට් එකක් දාලා තිබ්බත් කමන්නේ a b 2 5 2 ගෙලින් 5ට 2 ගෙලින් කියලා ඔය යනවාද ඇදට 5ට කියලා 5 ළඟට යනවද නැ a ඉර ගෙලින් යන්න ඕන 2 ගෙලින් 5 මෙතන මෙන් b දෙක ගැලින් පහට දැක්කනේ පහ ගැලින් දෙකට මේක x 5 x 5 දැන් මේකද මේ තියෙන්නේ දෙකේ 5 වෙනයි පහේ 2 වෙනයි x 5 දැන් x 5 y 2යි 2 ගැලින් නේ පහ 2 ගැලින් මෙයා c බිंदුව ගැලින් 4 x බිंदුව ගැලින් මේ x බිंदුව ගැලින් 4 මෙතන d 2 2 x 1 2 y 1 2 x 1 2 මේ y වල දෙකට මෙතන සෙට් වෙන මෙයා e 3 බිंदුව x 3යි y බිंदුව ඒ කියන්නේ එකකටවත් යන්නේ නැහැ y මෙතනමයි දැක්කද x 3යි හරිද x 3ට ආවා y බිंदුවයි බිंदුවයි කියන්නේ කොහොමවත් යන්නේ නැහැ බිंदුවේ තියෙන මේ ඉර කෙලින්ම මෙතන තමයි f g 6 4 6 කෙලින් 4ට යන මෙතන g ඔන්න ඛණ්ඩාංග ටික හරිද හැමෝගෙම ඔක්කොම හරිද හරි සර් ඉෂානිගේ හරිද හරි සර් හරි සර් හරි සර් පිටිජයි හරි විනෝලි හරිද හරි නිසල් निशाल के हरिद आदित्य देवमी हरि सर आदित्य सत्सरणी हरि सर हरि हमोगे हरिद ओ सर हरि नहीं एक තවත් ඛණ්ඩාංග තලයක් කැඳ ගන්න වෙනවා අද ඉතින් මේවා අඳින්න වෙනවා හරි බලමු ටියුට් එක තව එකක් කරලා ටියුට් එකට යන්නේ සර් ටියුට් එකේ තියෙන එක කරන්න නැද්ද right ටියුට් එකේ වට යන්නේ එතනයි මේ බලන්න දැන් මට කියන්න මේ ඛණ්ඩාංක ටික දැන් මේ බලා ඉන්න ඔයාලා මම මේ වගේ ලකුණු කරනවා ටික බලමු කියන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට මම මේ A කියලා ලකුණු කරපු ඛණ්ඩාංගය කියන්න කවුරු හරි
माइक ऑफ कर गन के हतर मेके कंडा के कीयद मन कियान देखे हतर देखे इसला कियान नोने मन पत्ते इलक्तमद एक्स पत्ते එහෙනම් 2 4 අපිවම ලියනවා 2 4 කියලා කියනවා එතකොට 2 4 right මට එනවා මේක කියන්න බලන්න 3 4 2 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 दिम सर इन्होंने क्या नंबर आने पड़ते मेरे को कंडा के तूने देखा सर तूने देखा हरी की पता नहीं क्या भेजा मुझे सी हरी सानुज क्या नंबर आन पाहे पाहा मीनोली क्या नंबर आने में एक के देख कर हमाया क्या नंबर आने हमाया में हाथरे बिंदु अन्ना हरी एक सातरे वाई बहुत बात की हिल लाने हाथरे बिंदु वेरी गुड नंबर आने මේක ඉෂාන් කියන්න බලන්න මෙයා මේක බිංදුවේ පහ කණ්ඩාංකය ආදිත්‍ය දෙවුමි මේක පහේ දෙක පුළුවන් ද අපිට දැන් කණ්ඩාංකයක් ලියන්න අනිත් අයටත් මම කීප දෙනෙක්ගෙන් ඇහුවා ඈ පුළුවන්ද මේවායි කණ්ඩාංක ලියන්න ඔව් ටියුට් එක ගන්නකෝ දැන් ටියුට් එක ගන්න තියෙනවා තිරස් අක්ෂය x අක්ෂය හා සිරස් අක්ෂය y අක්ෂය වෙන වෙනම අඳින්න ඕනේ ඒක අපි දන්නවා දෙකකමා පහ මේ x කණ්ඩාංකය හා y කණ්ඩාංකය වෙනම ලියන්න කියලා තියෙනවා ආ මට කියන්න x කණ්ඩාංකය ඔගේ කීයද x වලට අදාළ වෙන්නේ 1 y වලට අදාළ වෙන්නේ කීයද 5 මෙන්න මෙහෙම ලියා ගන්න එකේ ඉස්තලේ x වලට 2 y වලට 5 ඊට පස්සේ තියෙනවා පහත දැක්වෙන කාටිසිය තලයේ තික කියනවා ඛණ්ඩාංක තලය කියලා කියනවා ලකුණු කර ඇති ABC කියලා ආදී අකුරු වල ඛණ්ඩාංක පටිපාටිගත යුගල ලෙස ලියා දක්වනවා පටිපාටිගත යුගල කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ අපි අර ලිව්වේ ඔය සමාන වචන මේ වඩ කියනවා ඛණ්ඩාංක කියලාත් කියනවා පටිපාටිගත යුගල කියලාත් කියනවා. නම් දෙකක් තියෙනවා. එකක් තමයි ඛණ්ඩාංකය කියලාත් කියනවා පටිපාටිගත යුගල කියලාත් කියනවා. ආ දැන් මේකේ A B C D E F G H I J එතෙන්ද නැගන් තියෙන. අර හිස්තැන් එලියන්. දැන් ඛණ්ඩාංක හිස්තැන් තියලා තියෙනව නේද? තෝරලා ලියන්න තනියි. ඒ ඛණ්ඩාංකේ අපි බලමු सर
හරි දාගන්න ඔයාලා ලිවේ ඔයාලා හරි දාගන්න 1 1 බී කණ්ඩාංකය මෙතන 3 4 බී කණ්ඩාංකය 3 4 3 4 සී කණ්ඩාංකය මෙතන x 4යි y 0යි උඩටවත් ගිහිල්ලා නැහැ එහෙනම් 4 බිඳුව d කණ්ඩාංකය මෙතන x 0යි y 5යි බිඳුවේ 5 e කණ්ඩාංකය මෙතන 7 6 මාරුනොත් ඉවරයි ඈ 7 6 x 7යි y 6යි f f f f f නේද f අගරන්නේ නේද තියෙනවා බිඳුවක ආ මෙතන ඒක මොකද්ද f බිඳුවේ බිඳුව මෙතන දෙකම බිඳුව බිඳුවේ බිඳුව මේකට විශේෂ නමක් කියන එතන ඉඩ තියෙන නිසා ලියන්න ඒක බිඳුවේ බිඳුවට අපි කියනවා මූල ලක්ෂය කියලා කියනවා මුල නෙවෙයි මූල එතන ඉස්සරහ ඉඳ තියෙන නිසා ලියන්න බිඳුවේ බිඳුව කණ්ඩාංගයට විශේෂ නමක් කියනවා මූල ලක්ෂය කියලා බිඳුවේ බිඳුව කණ්ඩාංගයට මූල ලක්ෂය කියලා කියනවා E F G H I J K F R I ne F G जी मेतन अटे देख अटे देख एच मेतन पाहे पहा पाहे पहा इसला बलान एक साक्ष से है इसला एक साक्ष से बलान आई हाय तुन हाय तुन हाय के लिए मैं आगे तुन हाय तुन के मितन बिंदुए तुन बिंदुए तुन के वाला तेल लिया करने थी के वाला हिस्सा न तेरा नहीं के मितन देखे बिंदु ऐ देखा एक्स देखा टाइम लगती ना वाई उड़ने के बाद गिर लाना है बिंदु के लिए मजे देखे बिंदु वाई देखे बिंदु हरिदा गांडे ओक्को महरिदे ओसे ओसे देखने हैं ना हाथर भी नहीं प्रश्न है तभी या හතරවෙනි ප්‍රශ්නේ කරන්න පටන් ගන්න. ඊට කලින් මම කියන්නම්. ඔය හතරවෙනි ප්‍රශ්නේ ලකුණු කරන්න ඕන පුතේ කොටුවෙන් කොටුවට ඈ. 10ක් තියෙන නිසා කුඩා කොටුවෙන් කොටුවට ලකුණු කරන්න. කැමති නම් කොටු දෙකෙන් දෙකටත් පුළුවන් කොටුවෙන් කොටුවටත් පුළුවන්. මෙහෙම ලකුණු කරන්න. මේ මිරෙන්දා මෙහෙම ඇඳලා බිඳුව කොටුවෙන් කොටුවට මාක් ගන්න. 1 ඔහොම කොටුවෙන් කොටුවට. 1 2 3 4 5 6 7 8 9 10.
නේද? දෙක තුන F නේද මේ තුන තියෙන ඉස්සල්ටනේ ඔව් ඒ යුත්තර කලබල වෙන්නේ මම හරි ඊළඟට G 8යි 8ට ඕ 8 8යි 8 ඕ ඊ දාගෙන ඉන්න නැත්නම් ඔයාට අමතක වෙනවා ඒක උඩින් දාන්න ඒ කණ්ණාගේ දෙක අයින් කරන්න හිමීට කරන්න හිමීට මේ පිළිවෙල යා කරමු A B C D G F කියලා යා කරමු අර මේ කණ්ණාංග දෙක නැති වෙච්ච නිසා පිළිවෙලක් අවශ්‍ය නැහැ මෙහෙම යා කරන්න ඒක හදලා පහ හිමීට හදන්න කාලේ දෙනවා අද දවසම මේක තමයි කරන්න අලුත් එකක් අය කරන්න නැහැ හරි පහේ එක देख ये देख महादान मेके तव गैडलू तीन और मेक हम हरी द अतरे में एक हरी सर हरी सर मैंने गैडलू तीन और मेके लखन कर ये लगा
समझे नहीं समझ पा रहे हो।
හරි දෙකම හදන්න ඇති බලමු අපි 5 1 1 7 1 කෙලින් 7 ඒ 2 1
देखा केलिंग एक बी पाहे पहा सी अटे एक बी नमे हाथ नमे हाथ ए बी सी डी ई या करांड दिएने ए बी सी डी ई आय एट या करांड डब्ल्यू अकुर आय कोडी अक्को आगे आवदे कोडी अक्को आगे आवदे आउचे राइट अनित्य का पहे देखा किन वा A B C D E F G H I J K L दक्का तीनों अरे चल एक हाथर एक से कतामा इस्सल्लम तीन ने एक सक्से तमा इस्सल्लम तीन यह नंग एक के लिंग हाथर ए बिंदु ए हतर बिंदु अकेलिंग हतर बी या करण नंग नेतु ही में बालम बिंदु ए हतर बिंदु अकेलिंग हतर सी एक अकेलिंग हतर एके हतर डी एके हायर एके हायर हते हाय हते हाय मेह एफ हते हत मेतन एफ जी एच दहाए हाथ एच आई दहाए हाथर दहाए के लिए हाथर एच आई हाथे हाथर चाहे जे के हाथे पहा हते पहा एके पहा एके पहा एल का भी आयन कर उन्हें क्या करा द मेकर एल का तिया जी तमारू पेन ने एल एके पहा एके पहा मेतन सर एल का तिया दी तमारू पेन ने अरे दें तो हम दिया करन ए बी सी डी ई एफ जी एच आई जे के एल हरे हरे मेतन ना तेन में रुपया का वाले मीटिया का वाले रुपया का खुद दे बड़े पुलवान तो देंगे अभी कांडाल ताले का लक्ष्य लागू कराने कार्ड से ये ताले का लक्ष्य लागू कराने पुलवान तो अभी ओसे ये नांगा अभी ट्यूट के हाईवे निकालना था तो मुझे ट्यूट के हाईवे निकालना देखा था ना पटांगन मैं खातू पे नहीं था था ना ट्यूट के हाईवे निकाल हाय वे निगान है दुआ दे
right hadan 6 වෙනි ගාන හරි නේ එකේ 4 තුනේ 2 අටේ 2 දහයේ 2 දහයේ 4 කණ්ඩාංග පහ ලකුණු කරා හැමෝගෙම හරිද මේක හරි සර් කණ්ඩාංග පහයි හරි සර් ඔව් සර් හරි යා කරන්න සම්මිතික යා කරන්න තියෙනවා අපිට රූපේ සමමිතික අක්ෂය අඳින්න මේකට සම්මිතිකයක් තියෙනවද නෑනේ සර් සම්මිතිකයක් නෑ හේින්ද සර් අනිත් ප්‍රශ්නට උත්තර දෙන්න බෑ එතන තියෙන ඒවටත් බෑ සර් ඒ අකුර වෙනස් වුණා නම් ඒක හරි පළවෙනි එක කපලා අපි දාමු පළවෙනි එක තියෙන්නේ 1 4 නේ ඒක දාන්න කපලා මේ 3 4 කියලා දාන්න පළවෙනි එක කපලා 3 4 කියලා දාන්න පළවෙනි එක කපලා 3 4 මාක් කරගන්න මකලා දැන් මේව හදාගන්න 3 4 මෙතන එන්නේ දැන් හරි පළවෙනි එක කපන්න ඒක කපලා මෙතන මාක් කරගන්න 3 4 කියලා සර් එතකොට මේකට සම්මිතික අක්ෂය දෙකක් තියෙනවා එකක් ඇන්ද නම් ඇති ඈ සර් ඔව් මත ඇති ලක්ෂය දෙකක් කණ්ඩාංග කියන්නේ ඒ තමයි දැන් මේක හරියට හදාගත්තද මේ කණ්ඩාංගය අපි වෙනස් කරලා 3 4 කියලා දැම්මා. එතන 3 4 එනවා මෙතන. 3 4. හරි? දැන් අපි සමමිතික අක්ෂයක් අඳිමු. 1 2 3 4 5 6 7. මේ පැත්තට සමමිතික අක්ෂය අඳින්න. මෙහෙම. මේ පැත්තට අඳින්න සමමිතික අක්ෂය. හරියට තුන කෙලින් ඇඳාම හරි ඔන්න සම්මිතික අක්ෂේ ඇඳා සමමිතික අක්ෂය මත ඇති ලක්ෂ දෙකක ඛණ්ඩාංග ලියන්න මේ අක්ෂේ තියෙන ඛණ්ඩාංග දෙකක් මේ ඕන එකක් පුළුවන් මේ මං කතර දාලා තියෙන ඕන එකක් පුළුවන්. 4 3 පුළුවන්, 5 3 පුළුවන්, 6 3 පුළුවන්, 7 3 පුළුවන්, 8 3, 9 3, ඕනනම් 10 3ත් පුළුවන්. 3 3ත් පුළුවන්. මම එක ඛණ්ඩාංකයක් 5 3 අනික 6 3, 7 3 ඔය ඕන එකක් පුළුවන්. මේකේ තියෙන ඕන ඛණ්ඩාංකය තුනේ තුන පුළුවන් හතරේ තුන පුළුවන් පහේ තුන පුළුවන් අටේ තුන පුළුවන් හතේ තුන පුළුවන් අටේ තුන නවයේ තුන දහයේ තුන පුළුවන් සමමිතික අක්ෂය මත බිංදු A3 ඛණ්ඩාංගයේ තිබිද හැකිද බිංදු A3 මාක් කරමු බිංදු A3 කියන්නේ මෙතන ඒ අක්ෂය නේද තියෙන්නේ සමමිතික අක්ෂය මතමයි තියෙන්නේ
රූපේ ඇතුලේ නැතුණාට අක්ෂය මතනේ තියෙන සම්මිතික අක්ෂය මතනේ තිබිය හැකිද ඔව් තිබිය හැකිද ඔව් ඛණ්ඩාංගේ මාක් කරලා තියන් ඛණ්ඩාංගයක් මාක් කරන්ඩ තිබිය හැකිද කියලා අහනවා අපිට උත්තරේ ලියන්න පුළුවන් ඔව් කියලා බිඳුවේ 3 ඛණ්ඩාංගේ සම්මිතික අක්ෂය මත තියෙන්නේ දැක්කද बिंदुए तुन खंडा के सममित अक्षे मत तीन विशितुने एकाभ्यास है विशितुने देखाभ्यास है करंडोने ट्यूटे के तब प्रश्न देखा कितने वेला तीन वाली ये देख करला अभ्यास करंड है लाभन सती कावकट्टा कड़ी को दुआ पेंसल अत्याग अंडोने ट्यूटे का तारागन लगते या करनो ट्यूटे के प्रश्न तमा करन अरे अतरे रंग आप ये वाला कर मने